අයිබෝන් පාත්‍රේ දහය ස්වාධීන ප්‍රෘතිවිකාශය සමගෙන් ඔබහමුවුණ මම නිවේශ චමත් සංකල්ප කථමෙන් අවධානය ප්‍රවෘතිී සිරස්ථල වෙත. අදත් කොරෝනා පොකුරට එක් දහස් අටසිය අසූ නවයක් එක්වෙයි. වාසුගේ පක්ෂයත් සෞභහක්ගේ දැක් මේ ගමන් මඟට පිවිසේ මද්‍රවව සමඟ කිමුලා ඇලේ කුුණගේ ගෝලයකුත් ේරලගජා සමග රූබන්ගේ ගෝලේපුත් කොටවෙේ පොලිස්තියට අලුතින් විසි අටදහසක් කොරනාව හමුවේ ඉන්දියාව තවත් අසරනවෙයි. ඊයේ දිනේදී කොරනා මරණ එකොළාහක වාර්තාවයි බක් සමඟ මෙරට සමස්ත කොරුණා මරණංඛ්‍යාව හත්සය හතලි ස්පාක් දක්වා එළගයා. දිනෙදී මනටින් රரோೋಣ සාධතයන් එක්දස් අට සිය අසූ නවදෙනෙු හඳනා රුණ. මළලූ ප්‍රදේශයපදිචි හැත්තඇතුන් හැවරිදි කාතාවක් ුලිය පිටේ පදිංචි පනස් දෙ හවරදිකාතාවක්, කටුවන පදිංචි හත්තැක් හැවරදි කාතාවක්. බෙන්තොට පනස් පස් හැවරදි පිරිමිපුත් කළෙක්, සිදුවේ හැටාට හැවරිදි කාතාවක්, කොරන ආසාධනයවීමේ ගියා අතර සිටනවා. මල්ලවගෙර ප්‍රදේශයපදිචි හැත්තයි අට හැවරදි කාතාවක් ගැලියෝවි ප්‍රේශයපදිචි හත්තැ පස් හැරදි පිරිමි පුත් කළෙක් යපන හත්ත හත් හැවරිදි පිරිමිපුත් කලෙක් උඩවල්ව ප්‍රදේශය හැත්තැයි දෙවට විය පසූ කාතාවක්, ට ප්‍රදේ හැත්තඇතුන් හැරදි පිරිමි පුදගලෙුමෙන්ම කොළඹතුන ප්‍රදේශය පදිංචා සුවක් හැවරදි කාතාවකද මියගිය එකොළොස් දෙනා අතරට ඇතුළලාත්. ඒ දින්නේේදීම මෙටින් කොරුණන ආසාධතය එදහස් අටසයනූ පස් දෙනකු හඳනාගැනුනා. අලතින් හඳුනාගත් කරුණ සාධතී නතුරින් හතලස් හතර දෙනකු විදේශයන් හිසිට මෙමරටට පැමිණියයි. ඉතරයේ දහස අටසේ පානස් එක් දෙනා මෙරටීන් හඳුනාගෙන තිබෙනවා ඒ දිනේ වැඩිම ආසාධිතයෙන් පිරිසක් හම වී ඇතේ කොළඹ දිස්ත්‍රෙක්කයෙන් එම සංඛාව තුන් සේ විසිහයක් වන කල්තුරින් තුන්සේ අවදෙනෙකුහා ගම්පහින් දෙසේ හැත්තෑඇතුන් දෙෙනෙකු හඳුනා ගැනුණා. මෙ අනුව අලුත් අෞර්දු සමෙන් පසු ආසාධීතීන් විසි දහස් අටසිහතලිස් තුන් දෙනෙකු හමුුව තිබෙනවා. මෙරටින් වාර්තා වූ සමස්ත කෝරණා සාධිතින් සංඛ්‍යාව එක්ක්ෂ විසෙක් දහස් තුන් සේතිස් අටක්න වා හළගියා. මේ අතුරින් එක්ෂේෙ දහ හත්සේ හැටතුන් දෙනෙකු සේලවා තිබෙනවා. දටදහස් අටසේතිස් දෙනෙකු තවදුරටත් ප්‍රතිකාරලබෙනවා. මරණ හත්සි හතලිස් පහක් සිද වනා. ටලින් පවිච්චිකපපුනි රෝධයන ධ්‍යස්ථාන දිට පවිච්චිකපු ස්ථානත් අතරමදි ප්‍රතිකාර මධ්‍යස්ථානාව විදියට පරිවර්තනය කරමින් ඒවාගේ රෝගීන්ට නවතැන් පහසුකන් සලසාදීම මේ අවස්ථාවදී සිද වෙනවා. මේ විදිට අපේ අරමුණ වන්නේ පොවිත් ධහනවේ ආසාධිතෙක් විදිට හඳුනාගන්නක් කිසිම රෝගියෙක් ඔවන්ගේ නිවැස්වොල හෝ සමාජයේ තියන්නේ නැතුව ඔන් රෝගය සුව වනතෙක් යම් කිසි ස්ථානයක පහසුකොමක් යටතේරඳවා තබාගැනීම. යංගඩ ර්ථි ධ්‍යස්ථාීන් කොෝ රගන් කළොස්තෙකු ේමන වි හඳරාගනඇති බවයි ගම්පහ දිස් ක් ෞක්ක සේවා ධ්‍යක්ෂ කාණයාලය සහන් කරන්නේ. නිස සෞඛ්‍ය මාර් ගෝපදේශ පිළිපදිමින් ආර්ථක මධ්‍යස්ථනය කටයුතු අ කන්ඩ පවත්වාගෙනයාමට තීරණය කරතිමෙනවා. අන්රාධ පුර දිස් ්‍රික්ක කර රෝගීන්ට ප්‍රතිකාරකිරීම සඳහා රෝහල් පහසකම් වැඩි කෙනමින් පවතින බව උතුරු මැද පළත් සෞඛ්‍ය අධ්‍යක්ෂ පාලිත ම්ඩ අරමාතා පවසනවා. අයුරෝෙද රෝහල් කොෝණ ෛසේට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානය බවට අද සිට පත් කරනබව රාජාමාතය සිසරජයිකුඩිමහතා පවසනවා. දේශවදිකම් පිළිබඳ අමාත්‍යන්සේ ඇසේ මෙහවන යුරදරල් එකසේ දාහටත්තියනො විශෂම පර්ේෂන් රෝවල් හතකුත් සික්ෂණ රෝල් හතකුත් තියනවා මේ යුරේද රෝහලුත් පලාාතා අරදරෝල් එකසි හතකට වැඩි ප්‍රමාණයකුත් ඇඳන් පන්දහකට වැඩි ප්‍රමාණයක් ඒවාපී ආයුර්ේද ප්‍රතිකාර මධ්‍යස්ථාන සියල්ල කොවිට ෝගන්ට ප්‍රතිකාර බදප ස දන මිකින්. සුබදායක පන විඩා පළම පේරවශයෙන් නවි ආරිත පශ්න රහල කටිතු අරම්බරවා මේමනකො හැත්තෑවට ආසන්න ප්‍රණ යදර ොද ස්තර මහතුර ආසාධතී බවට පත්තුල යනවා පරරිගදුර කොදස්තරමහතුරු ආසාධී බවට පත්වනු ඒයසාමාන ෝහල් ොට ම ොකර ලඟගම කලුතර තියෙන හුණු පාසලේ අපි අරම කර රෝහල්ට යමු කරලා ඒ සියලු සත්කාරයන් ේත්තේ තා හරපානොක්ම ලංගම ගාන අපි සපේල ඇ සූපත් කරන්න සූපත්වනාම නෑවත සේවට යොදවන් වගේ අපි මධ්‍යස්ථාන දෙකක් අවශ්‍ය වන කොන්යින් . ැට පාච්ච කිරීම සඳහ මෙකු සූදානම් කරගන්න යනවා. තමත් ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ෑගල්ල පිහිටුවීමට තිීරණය කරති වෙනවා. කෑගල්ල අුුවේද මූලි රෝහලේ නවතෙමහල් ගඩනගල්හා, වටාර්ම ශ්‍රී රහන්ත මියදේව රජමහා විහාරස්ථානය ධර්මශාලාාව මෙම මධ්‍යස්ථාන බවට පත් කරෙනවා. වෞ්‍යියව විශශාර්තික මධ්‍යස්ථානයේ කොරනා ප්‍රතිකාර රෝහල පවට පත් කරන පව, ව්නියාව දිස්ට්‍රික්ලකම් සමන් බඳල මහතා පවසනවා. යුදහමුදාවේ මූලිකත්වෙන් එය සකස් කිරීම සිදුවෙනවා. බැව සෞඛ නිල් හරි කොට්ට තුළල මෙවන විට කෝුණ රෝග නවසේදනකු සොයාගනැති බව සෞඛ්‍ය වෛද නිල්ල හරි වෛද සමන්තිකා විජය සුන්දරම හත්මිය පවසනවා. ඔන් ශත්‍රිතීෙන් පන්සිේ දෙනකු පමණ අද PCRCR පරික්ෂාවට ලක්කරුණා. ොෝණාලනය කරන අතරතුර රටේ සංගධනටයුතු මිස්සසි සැස්සමුකින් යුක්ව සිදු කරන පව අමත්තෙනමල් රාජපක්ෂමහතා කියා සිටියා. ගම්පාදිස්ත්‍රික, කෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා. වැරලවත්ත ප්‍රදේයේ දිකරමින් පවතින කොවිD් අතනැදදි ප්‍රතිකාර මධ්‍යස්ථාන නිරීක්ෂණ කිරීමේ අවස්ථාවට එක් වෙමින්. අමත්්‍යවරයා මේ බව කියා සිටියා. මෙම මධ්‍යස්ථානය දන් දෙදහසකින්යුත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරීමට නියමිතයි. එහිදි කිරම් කටයුතු නාාව හමුදාව මගින් සිදුකරනවා. අදි දන්න අපටම අදංවල දාර්තා වැඩිරග සඳ රජය එක පත්තිෙන් ක්‍රියාමකන වගේ දශාලති කාරය සහ වගගේ යතු පරවය විදී අපත් මයමකිගේ දායකත්ක කර බ න දේ ම අපි එක පපත්ති පොද්න පෙරමුණ පොජන පරමුණ ර සංවිදාන පත් යවන ම ්‍යාපය යවමන බලමන්ඩට මසියල දනම වගේ සවේච සංවිධාන ය අශ්‍ය දායකතය ලබද අපි කටතුකාන දිරිපත්වලා තියන අපි පද්ජන පෙරමුණ විදිියට අප ැති ඉදිපත්වලයින්නන දාහක වැඩය පදතියක් ක්‍රාත්මක වේ ස හ ක් ේච සංවිධා පත් . පක්ෂා තුමටත් අරදක පාලිමතති ප්‍රශ්න හයි තුර මේගේ ප්‍රායෝග එල්ල පි දෝකන් අපට න ට දවකරන්න ඔබතුම අන්ු ඇදදින ප්‍රශ්න බතුම විස්තගන්න එක හැලහැපවෙන්න බැනගන් ේචනය කරගනම ක විදධානම වන්තේ ්‍යපය පාලකට පස දන්න්න පිදගතුවෙල මේ පාල්ල කරන දහත් ගෞරන ආදය ක දන හයක් තුළ ඇදන් දස දහසක් කොරා ආසාධනය වූ පුද්ගලින්න්ට ප්‍රතිකාර කිරීම සඳහා ලබා දෙන්න පව ආර්ථක පුලර්ජීනය හා දරිද්‍රතාව තුරන් කිරීම සහවන ජනති ප්‍රති කාරසාදක බලකායි. सभापति ස රාජපක්ෂ හතා පවසනවා දිස්්‍රක් දහතුනක් ේද්‍රරගනිමින් මෙම වැඩපිල්ිවෙල ක්‍රාෆ්මක කරනවා දිිස්්‍රික් සබන්ධ කරන කමිටුවවල සභාපිතිවරුන්ගේ අධික්ෂණයයටතේ ආණඩුකාරවරුන් සහ පොදුජන පෙරමුණේ පාර්ලමේන්තුන්ත්‍රීවරුන් මෙම වැඩපිල්වෙලට දායකත්වය ලබා දෙනවා. රාජ්‍ය අවශ්‍යතායියට කිරීමට පොදුජන පෙරමුණේ සහය ලබාදීම ප්‍රමුඛ අරමුණ බවයි ඒ හතා කියා සිටියේ. කොරන රෝගීන්ට ප්‍රතිකාරකිරීම සඳහා මුල්ලේරියාව මුල්ිකරෝහලේ නවවාටු සංකීර්ණයක් කිදි කිරීම කටයුතු. ගුවන් හමුදාව ආරම්භකර තිබෙනවා. ජනි මස වනවිට මෙහි ඉදිකිරින් කඩයුතු නිමකර රෝහල් පරිපාල්ලනයට බහරදීමට නියමිතයි. හැට පස්තෙකු ගෙන්න්නතු ගුවන් හමුදා කණ්ඩයමක්, වාටු සංකීර්ණය ඉදිකිරීමේ කාරයෙහි සම්පූර්ණ ශ්‍රමදායකත්වේ ලබා දෙනවා. කොරනාා ආසාධතිීන් වැඩි වශයෙන් වාර්තාාවීම ිහිේතුෙන් වැලිසර ආර්ථක ධ්‍යස්ථනයේ නැවත දනුම් දෙදනතුරු වවාසා දැමුණක්. කිය මාර්ග ප දශ පිදින්නේ නැති පුද්ගලින් පහලොස්තෙක නිට්ටම හා තිහාරයන්න නගරලද අත්ත ඩංගුවට ගැනුණ ඔුන්ටේෙහිව නීති ක්‍රියාත්ම කරන පවයි පොලිසිේසන් හන් කරන්නේ මාසකෝ ලා නැත්ද ඇ ල අදාකරට දෝනේ දනාගරවල කෝණ පැවතිීම හේතුවෙන් රජන් රාමනායකමහතා සියදිවින් අසාගනීමට උත්සාහ කළ පවට, පළමන වාර්තා මුළුමින් මසත්‍ය පව, වදනාගරමාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා. රජන් රාමණයක මහතාගේ එසිර මැදි්‍රයට විශෂ ආරක්ෂාවදද සප ඇති බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. හ අගුණු කොළ බැලස බඳනාගාරි රඳවල තියෙන්නේ ඔහු කිසිම මෙවැනිි ක්‍රියාවකට මෙවැනි දේකට සම්බන්ධ වෙලා නෑයි.ඒය අනුව මෙම පුවත තාම සාාවධ්‍යය බොරු ප්‍රෘත්තියක් හඩියට මට කියන්න පුළ. අනුව බඳනාාර තුළ දෙස අනුහාය දෙනෙක් කොයිඩ ආසාධිතය ඉන්න. එම ආසාධිතව සියලුම දෙෙනනා ඉන්නේ අය කච්චි නිරෝධාන මදධ්‍යස්ථානේ කාන්තරැඳ වියෝ අඹේපුස්ස බඳනාගාර කණඳවූරේ තමයි රඳවල යෙන්නේ. බඳනාාර තුළ විශේෂ වැඩපිළි වෙල ක්‍රියාත්මකයි අපි තත්ත්වය පාලනය කර මිනුයි තිබෙන්නේ. සයිනෆාම් එන්නත භාවිතයට ලෝක සෞඛ්‍ය සඳුධහනයේ අනුමැතිය ඉදිරි දින තුනතුලදී ලබා දෙන්න පුළුවන් නවි කියලා ලෝක සෞඛ්‍ය සඳධානය ප්‍රධහනින්ට්ඩෝස් ඇඩන හොම් කියනවා ජතිපති ගොහේ රජක්ෂ මඇතුමා සමක සූම්තාක්ෂණ ඔත්සේ පැවත් වු සකච්ඡාේදී මේ බව ප්‍රකාශ කරන.සාකච්චාවෙන් පසුව ජාතපත්තුමා මේ සබන්ධයෙන් ට්‍රිට පනිිපුඩයකොත් නිකොත් කර ලතිබෙන මෙැට තුළ ස්ට්‍රාසනිකා දෙ වන එන්නට ලබාදීම සඳහා ලක්‍ෂායක අවශ්‍යතාවක් පවතින අතර එය ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානයාගේ සහය ලැබෙනු ඇතයි මම විශ්වාස කරනවා ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලිය වශෙන් හදිස භවිතය සඳහා සයිනෆාම් මෙන්නතට තවත් දින දෙක තුනකින් අනමතිය ලබාතින පව රැස්වීමේදී පැහැදිලි වුණ ඉන් අනතුරුව දැනටමත් අප විත ලබාද ඇති ලක්ෂායක සයින්නා මත්‍රා ජනතාවට එන්නත් කිරීමට හැකියාව ලබෙනවා යනුවෙන් ජනාධිපතිවරයා සේටීට පනිවිඩේ දක්වාතිබෙන පළමු ැල් තුළ, කොරෝණ වසංගතයේ පාලනයකිරීම ලෝක සෞඛ්‍ය සංධානය පැසුමට ලක් ඇති බවත් වර්තමාන වැඩීම ඉතාක්මනින් පාලන කරන ඇති බවත් තමන් බලාපොරොත්වන බවයි ජනාධපතිතුමා සංග පැවතිසාකච්ාාවේදී, ලෝක සෞඛ්‍ය සංධාන ප්‍රධානයක් ප්‍රකාශ කර ඇත්තේ. මෙ අතර එන්නත් ලබාතුන් ප්‍රදේශවල කොරෝණා රෝගීන් වර්තාාවීම අඩුවක් පවතින පව සෞඛ්‍ය සේවා ධ්‍යක්ෂ ජනරාල් වෛ්‍යසල ගුණර්ධන හතා පවසනවා. පැතිර ්‍රබේද අපි කලින්ති ිච්චි ප්‍රේදයට වැඩිය වගෙන් පැතිරෙන. ඒවගේ මිහි අ රෝගලක්ෂණ පෙන්නුම් කරන ්‍රමාණය වෙනදාට වැඩිය වැඩි. අත්තර මෝ මහිිතානයි මහලගක සභාවසේ මාව ගත්තොත් සහ කොළොඹ අප එන්නත් ලබාදුන්න ග්‍රාමසේ අවසම් ඇතන ඒ වගේ රෝගින් වාර්තාාවීම මහිතන්නේ අඩුවක් තියෙනවා එත් දුන්න කීප දෙනකොටත් රෝගයේ වැැලදිලා තියෙනවා. නමුත් අපි පැහදිලි අඩුවක් අකිනවා එම ප්‍රදේශවනි මෙරට භාවිතය සහහා ෆයිස එන්ඩත් මාත්‍රමලියන පහත් නුදුරේදීීම ගැවීමට කටයුතු කරන්න පව. රජ්‍ය මතය වද සුදර්ශනී ප්‍රාන්දු පුල්ලෙ හත්මේ පවසනවා. පදකිනවා මේ රෝගීන්ගේ සංඛ්‍යාව දෙදාහකට ආසන. ලංකිාවක් තාවර වෙලා තියනවා මේ මස අගවෙනකොට රටේ ජනතාවට ලබාදීම සඳහා වශය එන්නත්තොක ලැබෙනවා.ඒගේම ෆයිස එන්නට සඳහා ජාතික කෞෂ්‍ය නියම ධදිකාරරි උපදේශ මණ්ඩේ අනමතිේ මේ වෙනකොට හිමි වෙලාතියනවා ෆයිස එන්නතත් මියන පහක් ලංකාවට ආනයන කිරීමට මේ වෙන කොටත් කරුතු කරගනයනවා. සි තවමත් රට ජනාව ල ාවම අපිට මේ පාලය කරගන්න පුලුව. රනාව රක්ෂවීම සහ ලබාදනෑස්ට්‍රසනිකන්නතේ පලමු මාත්‍රාව. නවලක්ෂ විසි පන්දහස් දෙසි හත ලස් දෙදෙනකුට මේ වන විට ලබාදී තිබෙනවා. එහහි දෙවන මාත්‍රාවදේ ක්ෂ හැත්තේ ත්‍රදහ සට සේදෙනකුට ලබාදී අවසන්. ඒ දිනේදී ස්පට්නිි කෙන්න්නත හයිසේ හැට නවතිෙනකුට ලබාදුන්නා. එම එන්නත දෙවරදිනටත් අද ලබාදීම සිදුවනවා. මුල්ලේ රියාව රාහුල විද්‍යාලේදීෙන් අත්ත එදහ දෙසයක් ලබාදීම කටයතු අද පෙරවරුවේ ආරම්භ කරුණා. ඊ දවස අප උද්ගලීින් හයසිය හැට නව දෙනෙක් සඳහා එන්නත් කරන සිදු කරා මෙම හයිසිය හැට නො දෙනාගෙන් එක්කෙනෙක්ත්ංකූලතා පෙන්වුවේ නෑහ තං ගි දහ අටේ ගබඩා කරන ලද එන්න තමයි අපට ලබා දෙන්න එම එන්නත් අපබි ලබාගෙන සාමාන්‍ය කාබර උෂ්නත්වය තබලා එන්නතේ චීතක ්‍රදාමය රැකිනාආකාරයට අපි එන්නට ලබාදීම සිදු කරනවා. කරෝුණා වෙසනය ලෝකයම අසරණ කරලකි වොත් එකේ වරදක් නෑ. මෙවෙලාවේ ලෝකේයට සරණක් වෙමින් සෑම ආගමකමසාභාගිත්වයෙන් හටදනයේදී විශ්ව ආශිර්වාාධ හරාව ක්‍රාත්ම කරන්න සියල්ල සූදනම්රලා ඇතියෙන්නේ ඒ ස්වාධන රෝපෝහැනි මාධ්‍යජාලයේ ප්‍රධානත්වේ බෞද්ධ කතෝලික හිදු හා ස්ලාම් ආගමික මධ්‍යස්ථාන වලද මෙම ආශිදවාද හෝරාව ක්‍රියත්ම කිරීමටයි කටයුතු යොදාධතිබෙන්න්නේ වේසන දුරවී ලෝකෙම සුපත්වේවා යන ප්‍රාර්ථනාවෙන් පැවැත්වන මෙම වැඩසටහන හිට පස්සරු පහයි හතලිස් හයට එදන සුබ මෝතින් ආරම්භ කෙරෙනවා. මෙම වැඩසටහන පස්සරු පහිත්ත්‍යෙහ සිට ස්වාාධීන රූපවාහිනි මාතිචාලයේ සේලු නාලිකවසේ සජ්ජිවව විකාශය කිරීමටයි කටයුතු යොදා ඇත්තේ ඒ පිළිබඳ හත්වනි පයි වැඩසටහනේදී විස්තර කෙරුුණ. රතන සූත්‍රය කෙලකයන්න්න ඇත්තෙම තුනුරුවන්ගේ අප්‍රමාණ වූ ගුණකදම්භය සිහිගන්නවන සූත්‍ර දේශනාව ඒ සූත්‍රදේශනාව තුළ අපි කාරණා දෙකක් කිෂස්ට කරනවා එකක් සත්‍යයක් ක්‍රියාවක් කරනවා අනිකාශිුරවාදයක් කරනවා. ජරපිරිත බොහෝ දෙනික් දන්නනහ. අට විසි බුදුවරුන්ගේ අනන්ත වූ ගුණ සමුදායන් සිහිපත් කරමින්. ඒ ඒ බුදුවරුන්ගේ නංසහිපත් කරමින් ඒ බුදුවරුන් දසපාරමිතා සම්පූර්ණ කළලා. ඒ සත්‍යානු ා බලෙන්වට යහපතක් වෙන්න කෙල එතනත් කරන්න සත්‍යයක්ක්‍රියාව. අපි ඒ කටයුත්ත කරනකොට අනිකුත් ආගෙමික පූජ ප්‍රසාධීන් තුමල්ලා, ඒ ඒ ආගෙමික සිද්ධස්ථාන තුළ ඉඳගෙන ඒ දේව මෙහයන් දේව කන්නලවවන් කරනවා. අපි ලංකාව පු්‍රාම්‍ය සසන ලමන්ල වල ලකම් හමුරුවට දැන්වා ඒ මාර්ගෙන් ස්වාමීන් වහන්සට දැන්වට අමතරව පි ස්වදේශකට තු අමාත්‍යයන් සසිලකම්තුමමාට දැනු දුන්න දිස්ත්‍රික්ලේකම් රහර රාදිශලක රහරයා ග්‍රහම සයවකමටමේ ඒය දනුවත් කරකිලා එතකට ඒ හම ආගම් කටව පොදුව සිද් වෙන අනිකුත්තා ගමලත් කතෝලික දොතමේන්තුවේ අධ්‍යක්ෂකතුමිය දැන්වා ඒ අත් විශ්ව පුරාාව කටයුත් කරන හිඳදු කටය ාර්තමේතති අධ්‍යක්ෂතුමත් මුස්ලම් කටය බාත්ම අධ්‍යක්තුම ඒය මේකට සදී පැහදි පෙළගර ය. पूजाला කා कर. අපේ සංකෘති ඉති්‍යහාසි තුළම පිරිසජායනයටන් වටිනා කක් බව ඔප්පු වෙලාතින පරිස්ජාය නිමත තියන්නේ වචන දයන. ඒ වචනල අර්ථයක්ත්තියන ඒ වචනල දොනිියත්තිීම.ඒ අර්ථය සබ්ද මේ ඥාන ඔක්කෝ පෝචන වනාම ඒන් පට සුවක් ලබට දැ මේ පරිසායන දීත් අප පිරිතා හගන ඉන්නවටරන්නේ හැකිතරන්දලට අවබෝධ කරන්නට සාගනන්ට. පේ රටේ යෙන මේ කොවිට් වසංගතය අපේ රටින් තුරන් එවා සීල් සත්තුව නිදුක්කවා නිරෝගීවා කිය ප්‍රාර්ථනය අවංකම අපි හිතාගන ඒධිස්ාන වලේ තම බදා. didn't do it. ආශිරවාද හෝරාව අපි ආරම්භ කළේම මේ කොරුණා වසංගතය ලංකාපුරා ්‍යප්ත වෙන මුල් මවදී ගෞරෝනීය මහා සංගරත්නය මේ මැදිරයට අඩම්මල රතන් සූත්තේ සත්්ජායනය කළක් ඒ සෑම කතාවක් අපි සජීවීව විකාශනය කළ ලක්වාසි ලෝවාසි සියොල් දෙනා මේකට සාහ සම්බන්ධ කරගත්තම් සත් පැත්තට මැනියන්ගේ දේවාලේ භාරයක් වුණා රටට ලෝකයට සෙත් පතලා ඒ පාරය අපි ඔප්පු කළා ජෛශ්‍රීමාා බෝධී සමුඳන්ගේ ආශිරවාදය මත ලංකාවේ සියලුම විහාරස්ථාන දේවාල පල්ලින් කෝවිල් මුස්ලිම් මාගේෙම ස්ථාන්ට සම්බන්ධ කරන ලංකාව පුරාම එකම වෙලාවකට පහනපත්තු කරලා කොෝණ වසංගතය ලෝකෙන්ම දුරුවේවා කියන පාර්තනාව අපි කලා. ඊට අමතරව අධිස්ඨාන පූජා කලා. මේවර සෝතින් රූ පන්න්න මාධ ජාලය ලක්හඩ වසන්තන් TVව වසන්දම් FMසාහහිටෙන් දිිජිටල් කියෙන නාලිකාහරහ මේක සජීව විකාචජන එනිසා ලෝවාසී සියරු දෙනට මේ උතුම් පුුණ්‍ය කරමයටසාභාගන්න ට සවභාගේ දැක්ම උෙසා වූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ජනතාකේන්ද්‍රී ප්‍රකාශනය ජනාධිපතති ගෝටාභි රාජපක්ෂ මඇත්තුවට පිරිනැමුණා. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, අමාත්‍යය වාසදේව නායක්කාර මහතායි මෙම ප්‍රකාශනයේ ජනධීපතිතුමාත පිරි නැමුවේ. සවබහකේ දැක්ම වැඩ පිළිවෙල ඉදිරිට ගෙන අම සඳහා ප්‍රජාත්‍රවාදී වාමාංශික පෙරමුණ සකස් කළන් මේ සවබහකේ දැක්ම උදෙසා ජනතාකේන්ද්‍රී ප්‍රකාශණය යනුවෙන් නම්කරතිබෙනපා. ජතිකා රක්ෂාවට මුල් තැනදීම මිත්‍රශීලී නොබැන්දි විදේශ ප්‍රතිපත්තියක් ආදී යජනා රැසක්මට ඇතුළත්. පර්ලිමෙන්තු මන්ත්‍රී ගයාෂන් නවනන්දර මහතාද මෙ මවස්ථාවට එෙක්පුුණා. බ්‍ය අතර ප්‍රජාතන්ත්‍රවාති වමාංක්ෂික පෙරමුණේ සවභහක්කය දැක්ම උදෙසා ජනතාකේන්ද්‍රී ප්‍රකාශනය අග්‍රාම අත්‍ය මහින්දරජපක්ෂ මහතාට පිළිකැන්වීම අර්ලිකහ මන්දිරයේ දේසිදු කෙරුණා. ඒ අමා අත්තේ වාසු දෙවනානයකර මහතාකි ප්‍රධහනත්වෙන්. ්‍රපියල් කෝට දෙ හමාරකට අධික මද්‍රව්‍යයක්ත් එක්ක ප්‍රබල දරව්‍ය ජාාවරම් කරුවක් ලූමන්ඩල් ප්‍රදේශීති අතර කොටගන්න පොලිස් විශේෂකාරය බලකායට පුළුවන් වුනා. සිතුන්හැරදි තවසිදවන් ප්‍රදීපක්ුමාර නැති මෙමත් සැකරු ප්‍රබල පාතාල කල්ි හා මද්‍රවේ ජාවාරම්කරුවෙක වන කිඹුල ඇලේ ගුණා නැමත්තාගේ මද්‍රව ජාරම් විදේශයන් හිසිට මෙහවන පුදගලෙකුගේ ප්‍රධාන ගෝයකු බවට හඳනා ගෙන තිබෙනවා සැකරු ළඟතිබී අයි මද්‍රවේ කිලෝ දෙකයිග්‍රෑම් විසි දෙක් හැෂ් නැමති මද්‍රවේ කිලෝ හතරයි ග්‍රන්ම් පන්සි විසි හතක් සහ මුදල් රූපියල් ලක්ෂ හතරක්ද සොර ගැනනා සැකු සහ මද්‍රවතගේ වැඩදුර විමාර්ශන සඳහා කොළබ මද්‍ර විනාශකකායන්ශිවිත හාරදීතිබෙනවා මන්ඩල් ්‍රදශීදී අතරං ගොඩගත් අයිස් ජාවාර්රම සහ හැෂ් ජාවාාර්ම මෙහෙවුණු ලබන්නේ දැනට ඉන්දියාවේ සිටින කිමුල ඇල්ලේ ගුණා නැමති මද්‍ර්‍ය ජාවාරම් කනුසා. ඔගේ සහෝදරෙකු වන සුරේෂ් නැමැත්තා විසින් බවට අතොරතුරු අනවාරණය ීතිබෙනම සම්බන්ධය තෞදදුරටත් පීක්ෂණ පෞවතුොන් ලබනවා. ඒදින ඩූමන්ඩල් ප්‍රදේශීදී අතරංගොඩගත් මන්ද්‍රවවෙතවගේ මුළු වටනාකම රුපයල් කෝටි දෙකහ මානක ටාසන්න බවටයි. ර්තාවෙන්නේ මෙ සම්බන්ධ තෞදුරටත් විමර්ශන ප්‍රියාත්ම කරනු ලබටා. රුපියල් කෝටේ දෙක කේර්ල ගංචාතගයක් සමඟ රූබන් නැමැත්තාගේ ගෝලයි හතර දෙෙනකු තලංගම ප්‍රදේශේදී අත්තඩංගට ගත්තා. තලංගම පොලි ස්ථානාදීපති ප්‍රධන පොලස් පරක්ෂක නලින් දිරූක් පමහතාර ලැබුණ ොරතතුරකට අනුව මාල්ලබී ප්‍රදේශදී කේරල ගංචා සහිත පර්සල් දෙක් සමග සකරුවන්ෙරකු අතර ගට ගැනු. ඕන්ෙන් කළ ප්‍රශ කිරීමම්බලදී තවත් කේරල ගංජාත්තුොයක් සමග මේීපේ ප්‍රදේශයේද සැකරවකු අත්ත අඩංගෝට ගෙනතිබෙනවා. වැඩදුර ප්‍රශ් රීම්ලදී පාදුක් ගලගෙතර ප්‍රදශයේදී ගංචා පාර්සල් දහසයක් සමඟ සැකරවු අත්ත අඩංගෝර ගැනනාා. මෙම සකරුවන් මේ වන විට බඳනාගාරගත්තව සිටන, ප්‍රබල මද්‍රව ජාරම්කරුවක ව, රූබන් නමත්තාගේ ගෝලයන් බවට අනාවරණය කර ගැනනා. සැකරුවන් සතුව තිබූ ජංගම දුරකතර තුළක් කා සුකෝපබෝගේ මෝටරත්තයක්ද පොලස් භාරයට ගැතිබෙනවා. ල් ගැ පසු නවල අපිරටේ බොහෝ දෙනා කතා බහ කලා. ඒ මෙට වෙත අනකරපු පොල්තෙල්තුකකිහිපයම ෆ්‍ර ටොක්සියන් කියෙන විශ් රසානික ද්‍රව්‍ය අඩංගවීම හේතුවෙන්. කෙසේ වෙත් මෙම විශ රානක ද්‍රව්‍ය අඩංග බවට තහරුරගත් පොල්තල්තතුගේ ප්‍රතිපානයකිරීමට අදත් කටයතු කෙරුණා. බෙට්‍රික්ටොන් දෙසියතිහක් වනම පොල්තල්තතුගේ මැලෙසියාවට ප්‍රති අපනෑනය කරෙනවාා. ක් ැති ශ සයනික අඩංගුව මහෙතුයින් පල් ෙල් මට්‍රික් එකේ පහක් මීට පෙර පති පනයිනය කෙරුණ. බබරා නැති නෞකාවෙන් මෙම පොල්තෙල් ප්‍රති අපපනෑනේ කරතිබෙනවා. බෙරට ආනේ කර ති පොල් තෙල්ව විශ රසායන දව අඩගු බවට සැරමින් දෙවන පා වෙල්ද අධ්‍යස්ථානවල පොල්තෙල් නදති රික්ෂටලක් කකිරුණන බීට ඉහතද. එවෙන්ම පාධ පරීක්ෂණ දෙපර්ත්මිත අධ්‍යක්ෂවරයා දීතිප්‍රති උපදෙස් මත දස දෙනු ගෙන්යුත් විර්ෂණ කණ්ඩයමක්ද මේ සහඳින් ස් බැලිවිට පත් කලා. විසි අටදහස් දෙසේ හතලෙස් හතර දෙනකූ පොලිසියට අලුතින් බඳවගන්න තේරණයක් අරගෙන තියෙනවා. සුළු ප්‍රශ්න ගමුතුලම නිලා කරණය කරගන්න අවශ්‍ය කරන වට පිටාව සකස් කරන්නයි මෙ පිරිස බඳවගන්නේ. ප්‍රජා පොලිස් කොට්ටාය මින් නම කොට්ටාශයක් බිහි වෙනවා රිල්ලංඟ පොලිසිේ ඒකෙදී සෑම ්‍රමසයක වසමකටම නිලධාරන් දෙෙනනෙක් අපි බදවාගන්න බලාපොරොත්තුවෙනවා එල්ධාරින් දෙනා වසම තුළ තමයි ස්ථානගතවෙන්න පොලිසිය අපිගත්තොත් සුළු පැමිණිලියන්සේ ගමට ගෙනෑමක් වැනි දෙයක් මේ කර සිද්ධෙන් සි අරදහස් දෙසය අතලිස් හතර දිනධාරින් අපිට ග්‍රාමසය වසම්මටමෙන් අපි බදවාගන්න බලාපොරොත්වවා ඒයා අනොුත්තේ තමන්ගේ පොලිසිේ ස්ථානාධිපතිවරඇයටතේ තමයි කරුතුර ඉතා අමතරව පොලිසිත් අලුත්තෙන් සීමමානිවමය වෙනස් කරලා. එකසි අසූ හයක් අලුතෙන් පොලිසි පිහිටුවීමත් මූලික කටයුතු අවසන් වෙලා තියෙනවා. නාවල වැලිපා කන්දිසිද වූ මාරක රියනතුරකින් පුද්ගල යඳ දෙනෙකු ජීවිතක්ෂයට පතුනා. පෞද්ගලික බස්රතයක් ත්‍රීරෝධ රථයක ගැටිමින් මෙමාන තුරස් සිදුබුණ. අනතුර සිදුව නාකාරයේ අසල තිබූ CCTV කැමරාවක සටහන්භ තිබුණා. නතුර තීරෝධ රත්තය වියදුරු සහ එහි පසු පස්ස ගමන් කළ පුදගලයායි ජීවිතක්ෂයට පත්වුණනි. කෝරනා වසංගතයට දරුණු ආකාරයෙන් ගොදුරුබී ඇති ඉන්දාවට සෙත් ප්‍රාර්ථනා කරමින් ශ්‍රලංකා ගුවන්තුලි සස්ථාව මගින් පවත්තන හතන සූත්‍රදේශනාව ඉන්දාවපුරාද විකාශය කරනවා. මෙලට ජනතාව කොරුණා වුවදුරින් ආරක්ෂාවවා යන ප්‍රාර්ථනය නිතුව දිවේන පුරා විහිෙර විහාරස්ථනවල රත්තන සූත්‍රය සජායනා කිරීම. ගුවන්විදිල සංස්ථාවේ මූලිකත්වෙන් ආරම්භ කෙරුණේ පසුගියොක්තුම්ඹර මාසේද. එහි එකසි අසු තුන්වන අධරටද මෙවන විට ළඟාාවී තිබෙනවා. වෛරසේ දරුණු බලපෑමට ලක්ව ඇති ඉන්දියාව පුරා මෙම සිත්විරිත් සධ්්‍යහයිනය කෙටි තරඟ බාලා ඔස්සේ විකාශය කිරීමට ගුවන් විදිලි සංස්ථාව පියවර ගත්තා. එම සස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතාගේ මැදිහත්වීමෙන් මෙම කටයුතු සිදු කෙරෙනවා. සමගෙන් ප්‍රප්‍රී දහයේ ස්වාධීන ප්‍රවතිමින් නිමට පත්තරවා සුභරාතරයක් අවන්.